අයිබවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සියත අමාවැස්ස උදුව පොදා සජීව විකාශයෙන් මාතර ගැටඹරුව රජමහා විහාරස්ථානයේ සිට සිරිපා වන්දනා සමයත් අදින් නැරඹේ. අමාත්‍යංශවලට අයත් විෂයපතයන් සහ කාර්යයන් ගැසට කෙරේ. ප්‍රථම වරට රැස්වෙන ව්‍යවස්ථාදායක සභාවට විපක්ෂ නායක සජිත් එයිද. ප්‍රථමයෙන් දේශීය පුවත්. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ වසරේ අවසන් පුර 15ක පොහොය වන උඳුවක් පුර 15ක පොහොය දිනය අදයි. එවැනි වූ සියත අමාවැස්ස පෝදා සජීව විකාශය මෙවර ගෙන ආවේ ගැටඹරුව රජමහා විහාරස්ථානයේ සිටයි. උඳුව පොහොය නිමිති කර ගනිමින් ශාසනික වශයෙන් සිදු වූ වැදගත් සිදුවීම් රැසක් බෞද්ධ ශාසනික ඉතිහාසයේ සඳහන් වනවා. ධර්මශෝක රජුගේ දියණිය වූ සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ දඹදිව සිට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවද රැගෙන මෙරටට වැඩමවීම අදවන් උඳුව පොහොය දිනකදී සිදු වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ භික්ෂු ශාසනයේ ආරම්භයද අදවන් උඳුව පොහොය දිනකදී සිදු වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්. මේ අතර උඳුව 15ක පොහොය දිනේ වෙනුවෙන් වූ මෙවර සියත අමාවැස්ස පොදා සජීවී විකාශය අප ඔබ වෙතට ගෙනෙනු ලැබුවේ ගැටඹරුව රජමහා විහාරස්ථානයේ සිටයි. අද පෙරවරු 6ට ආරම්භ වුණු අමාවැස්ස පොදා සජීවී විකාශයේ උවැස උවැසියන් අෂ්ටාංගශීලයේ පිහිටුවීම ශාසන සේවා කීර්තිකාව්‍ය ශ්‍රී පූජ්‍ය කොළොන්නේ මංගලනා හිමියන් විසින් සිදු කරනු ලැබුවා. ඉන් අනතුරුවයි උදැසන සම්බුද්ධ පූජාව පැවැත්වුණේ. සියත අමාවැස්ස පෝදා සජීවී විකාශයේ උදැසන ධර්මදේශනාව රජගහනුවර වේළුවන ශ්‍රී ලංකාරාමාධිපති පූජ්‍යපාද පල්ලේගම විජිත හිමිගේ මෙහෙයවීමෙන් සිදු කෙරුණා. අපි මොහොතකට හිතලා බලන්න. අපි ආසයි නේද ලස්සන වෙන්න? කවුද අකමැති ලස්සන වෙන්න? ඈ අකමැතිද? නෑ. දරුවෝ මතක තියාගන්න අම්මා තාත්තා දඹදිව මිසක් කඩේ යවන්නේ නෑ. සමහර දරුවෝ අම්මා තාත්තට දඹදිව යන්න සල්ලි දීලා අතට සල්ලි දෙනවා අර මේව ගේන්න කියලා බඩු නිෂ්ඨෙකුත් එක්ක. ජීවිතේට ඔය වැඩේ කරන්න එපා. ඕන බඩුව ලංකාවේ තියෙන. ඉන්නතරුයි භාවනා වැඩසටහන පැවැත්වුණේ. තැන්න හින ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිකාරී පූජ්‍ය එළමල්දෙනිය සිරිනන්ද නාහිමිපාණන්ගේ මෙහෙයවීමෙන් භාවනා වැඩසටහන පැවැත්වුණා. සංසුම් මනසකින් යුක්තව භාවනාවට එකතු වෙමු. ඔබ ඔය ඉන්නා විදියටම අන් කෙනෙකුට කරදරයක් නොවන විදියට අන් අයගේ ඇඟේ හැප්පෙනකොට අන් අයට කරදරයි. එතකොට මොකක්ද වෙන්නේ? ඔබට අකුසලයක් සිදු වෙනවා. සියත අමාවැස්ස පොදා සජීවී විකාශයේ දම්සභා මණ්ඩපය පැවැත්වුණේ නනතුරුවයි. සිංහල දේව සංකල්පය ගොඩනැගෙන්නේ මහසෙන් රජතුමා මහාවිහාරයේ පොළවට සමතලා කළා. එහෙම කරලා ඊට පස්සේ මින්නේරිය වැව හදලා තමන්ට පහර දෙන්න තමන්ගේ බිසව සමග සෙනවියා සමග පැමිණි මිනිස්සුන්ගෙන් පලි නොගෙන ඒ මිනිස්සු වෙනුවෙන් හැදුවා මින්නේරිය වැව. මහසෙන් දෙයියෝ නමින් වැඳුම් පිදුම් ලබන්නේ එතුමා. ඊට වඩා වැව් හදපු අපි දුටුගැමුණු රජතුමා දෙවියෙක් කලේ නැහැ. ලක්වැසී ලෝවැසී ගිහි පැවිදි සියලු ජනතාවගේ හිතසුව පිණිස ගැටබරුව රජමහා විහාරස්ථානයේ සිට ඔබ වෙතට ගෙන සියත අමාවැස්ස පෝදා සජීවී විකාශයේ උවැසි උවැසියන් සිල් පවර්ණය කිරීමෙන් අනතුරුව නිමවට පත් වුණා. ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ කරමින් පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සදාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව ශ්‍රීපාද උඩමළුව වෙත වැඩම කරවීම අද අලුයම සිදු කෙරුණා. වසර සඳහා ශ්‍රීපාද වන්දනා වාරය අද උදැසන ශ්‍රීපාදාස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. උඩමළුවේ පැවති විශේෂ ආගමික වතාවත් කරනවකින් අනතුරුවයි වන්දනා වාරය ආරම්භ කෙරුණේ. පැල්ම
මුවඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සදහතුක කරඬුව සමන් දේව ප්‍රතිමා වැතුළු දේව ආභරණ සහ පූජා භාණ්ඩ අදාළියම වන විට මාර්ග හතරක් කොස්සේ ශ්‍රීපාද උඩමළුව දක්වා වැඩම කෙරුණා. පසුගියදා ශ්‍රීපාද ස්ථානය පූජා නගරයක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කිරීමත් සමග තායිලන්තයේ සිට මෙරටට වැඩම කරවනු ලැබූ බුද්ධ ප්‍රතිමාවක්ද අද දිනේ ශ්‍රීපාද ස්ථානාධිපති හිමියන් විසින් ශ්‍රීපාද උඩමළුවේ තැන්පත් කර නිරාවරණය කරනු ලැබුවා. මේ ප්‍රතිමා වහන්සේ උඩමළුවට ගේන්න බෑ ටොන් 6ක් බරයි. මේ කිලෝ 300කට ආසන්නයි. ගුණවර්ධන කියන හමුදාවේ බ්‍රිගේඩියර් තුමා ලක්ෂමාන් එතුමාට කතා කළා කොහොමද මේක ගෙනියන්න පුළුවන්ද කියලා. එතුමා එක පයින්ම කතා කළා කිව්වේ අපි ඒක වඩම්මන්නම් ඒක අපට පුළුවන් කියලා. ඇවිදින් එතුමා 60ක් පමණ හමුදාවේ පිරිස අරගෙන කොටස් වලට බෙදලා බිම නොතබාම පැය කීපයක් ඇතුළත මේ ශ්‍රීපාද පත්මේ අසලටම ගෙනාවා. ඒ වීර ක්‍රියාව සිද්ධ කළේ එතුමා. පරිසරය රැකගනිමින් ශ්‍රීපාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සලකා ශ්‍රීපාදස්ථානය කරුණාකරන ලෙස ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රට වැසියන්ට සෙත්පතා විශේෂ පින්කම් මාලාවක් අද අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ආරම්භ කර තිබෙනවා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෝදා ධර්මදේශනා පින්කම අරලියගහ මන්දිරයේදී මෙවර පවත්වනු ලැබුවා. අදට යෙදී තිබෙන උඳුවප්පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මුල් කර ගනිමින් ආගමික වැඩසටහනක් සහ දානශීල භාවනා විශේෂ ධර්මදේශන වැඩසටහන් මාලාවක් අද දවස පුරා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී සිදු කරනු ලබනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රට වැසියන්ට සෙත් පතා මෙම විශේෂ ධර්මදේශන මාලාව සිදු කරනු ලබන අතර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම ශ්‍රීනිවාස ස්වාමින් වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් ධර්මදේශනාව සිදු කරනු ලබනවා. සීල සමාදාන වැඩසටහන සහ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට බැතිමතුන් විශාල පිරිසක් එක් වී සිටිනවා. මේ අතර අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 192 ධර්මදේශනය අද දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් කිරුළපන ඇලන්බැතිනි ආරාම වාසී ගෞරවාචාර්ය පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමින් වහන්සේ මෙවර ධර්මදේශනය පවත්වනු ලැබුවා. ප්‍රඥා සම්පන්න දැහැමි ජන සමාජයක් බිහි කිරීමේ අරමුණින් මෙම ධර්මදේශනා මාලාව පවත්වනු ලබනවා. මම ඉල්ලා හිටනවා ජනාධිපතිතුමාගෙන ඔබතුමාගෙන ඔබ දෙපළ ළඟට අනවශ්‍ය හිතවත් නොවි ළඟදි හිතවත් වෙච්ච එහෙමත් අවස්ථාවාදී වෙච්ච එහෙම නැත්තම් උදව් කරපු නැති අය ලං කරගන්න නම් එපා. මොකද ඒගොල්ලෝ කොයි වෙලාවෙ හරි අපිට පහර දෙන්න පුළුවන් නම් ෂණයෙන් අවස්ථාව ලැබිච්ච ගමන් පහර දෙනවා. ඔබතුමාගේ හිත හොඳ කම නිසා ඔබතුමා අපච්චි නිසා ඔබතුමාට ගොඩක් අය ලං වුණා. ඒ ලං වෙච්ච අයම තමයි අන්තිමට පහර දුන්නේ. පක්ෂයේ නායකත්වය පරිණත දේශපාලනඥයෙකු විසින් මෙහෙය විය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභිවර්ධන මහතා පවසනවා. අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. මේ අතර ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමෙන් පසු ව්‍යවස්ථාදායක සභාව ප්‍රථම වරට හෙට රැස්වීමට නියමිතයි. කෙසේ වෙතත් නිල වශයෙන් විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව රැස්වී මෙතෙක් ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් හෙට පැවැත්වෙන ව්‍යවස්ථාදායක සභාවට ඔහු සහභාගී නොවීම විශේෂත්වයක්. අපේ විච්ච අඩුපාඩුකම් දිහා අපිට බලන්න තිබෙනවා පක්ෂයක් හැටියට. ඒ වගේ මේ අඩුපාඩුකම් මග අරගෙන කොහොමද ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන්නේ? එතකොට අපි පොදු සංධානයක් සඳහා ක්‍රියා කරමින් ඉන්න පක්ෂයක් හැටියට සියලු දේශපාලන පක්ෂවලට අපේ පක්ෂයෙන් ආරාධනා කරනවා විවෘත මනසකින් යුතුව සියලු දෙනාට එකට එකතු වෙලා මේ මැතිවරණය සඳහා තරඟ කිරීමට සුදුසුයි කියලා. ඒ අනුව සියලු දේශපාලන පක්ෂත් සියලු සංවිධානත් එක තැනකට ගෙනල්ලා එකම සලකුණක් යටතේ මුළු රටම ශ්‍රී ලාංකික අනන්‍යතාවය මුල් කරගත් දේශපාලන පක්ෂයක් හැටියට මේ සටන මේ වීම සඳහා කටයුතු කළ යුතුව තිබෙනවා. මෛත්‍රී පාක්ෂික නායකත්ව
සංකල්පය කියන්නේ පරිණත වෙනත් විෂයක්. ඒ ගැන අපේ සියලු දෙනා කල්පනාවෙන් ක්‍රියා කළ යුතු තිබෙනවා. නායකත්වය බලය ඇල්ලීමක් කරුණු දෙක. පැහැදිලිවම ඉතින් දැන් මම ගත්තා සජිත් පැත්තකට දාන්න අපි ගත්තා දේශපාලනේ අවුරුදු 2ක් 25ක් තාම හිටියා. පක්ෂක නායකත්වය කියන්නේ ඒක ට්‍රැඩිෂන් එකක්. ඒක ආරක්ෂා කිරීම ලේසිපාරු කාරණයක් නෙමෙයි. අපි විපක්ෂ නායක හැටියට සජිත් ප්‍රේමදාස මහත්මයා දැන් නම් කරලා තිබෙනවා. ඒතකොට විපක්ෂ නායකයෙ හැටියට පාර්ලිමේන්තුවේ එතුමා ඉන්නවා නම් එතුමා අග්‍රාමාත්‍ය අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වී යුතුව තිබෙනවා. එතුමා අග්‍රාමාත්‍ය අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වීමේදී මම හිතනවා අනිත් සියලු දේශපාලන පක්ෂවල එකඟතාවය සහ අනිත් සිවිල් සංවිධාන සියලු දෙනාගේ එකඟතාවය මත පාර්ලිමේන්තුව මැතිවරණයේ මෙහෙවීමට හැකි වුණොත් අන්න අපිට 113 ඉක්මවල ජයග්‍රහණය සඳහා ගමන් කරන්න පුළුවන්. MCC ගිවිසුමේ 70%ක් හොඳ කරුණු රටට ඇවිල්ලා කියන්නේ. ඒ වගේම ඉතුරු 30% නරක මොනවද කියන එකත් රටට කියන්නේ. එතකොට ඇමරිකාවෙන් එක පාට MCC ගිවිසුම හොඳ වුණේ කොහොමද කියන කාරණේ කියන්නේ. මේක බොහොම සරලයි. නෑ මීට වඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දැනුවත් කිරීමක් සිදු වුණා නම් සුබදායි කියලා මම විශ්වාස කරනවා. ගෙනාපු කාලය සහ ඒ අවස්ථාව පිළිබඳව මටත් යම්කිසි වෙනත් මතයක් තිබෙනවා. අමාත්‍යංශවල විෂය පතයන් සහිත ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. අමාත්‍යංශවල විෂය පතයන් සහිත ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(1) ව්‍යවස්ථාවට හා 46(1)(a) ව්‍යවස්ථාවට අනුකූලව අමාත්‍ය මණ්ඩලයේහි අමාත්‍යවරුන් හා අමාත්‍යංශ සංඛ්‍යාවද එකී අමාත්‍යවරුන්ට අයත් විෂයන් හා කාර්යයන් සහ දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන පැවරීමද මෙමගින් ගැසට් කර තිබෙනවා. ඒ අනුව අදාළ විෂයපතයන් අමාත්‍යංශ 29ක් තුළ බෙදී යනවා. ආරක්ෂක අමාත්‍යංශය යටතේ කාර්යයන් හා කර්තව්‍යන් 37ක් අයත් වන අතර ආරක්ෂක අමාත්‍යංශය යටතට මෙම ගැසට් නිවේදනය තුළින් ආගමන විගමන දෙපාර්තමේන්තුවත් පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයත් ඇතුළත් කර තිබෙනවා. මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමග මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශයේ යටතට කාර්යයන් හා කර්තව්‍යන් 27ක් අයත් වන අතර මහා භාණ්ඩාගාරය මහ බැංකුව මෙන්ම සියලුම රාජ්‍ය බැංකු සහ ඒවායේ පාලිත සමාගම් ඇතුළු දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා 48කට අයත් විෂයපතයන් මීට අයත් වනවා. මේ අතර බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශයේ යටතට කාර්යයන් හා කර්තව්‍යන් 21ක් අයත් සියලුම ආගමික කටයුතු දෙපාර්තමේන්තු මෙන්ම පුරාවිද්‍යා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශයේ යටතේ ගැසට් කර තිබෙනවා. අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ යටතේ කාර්යයන් හා කර්තව්‍යන් 24ක් ගැසට් කර ඇති අතර විදේශ සම්බන්ධතා අමාත්‍යංශයේ යටතට අයත් වන කාර්යයන් හා කර්තව්‍යන් සංඛ්‍යාව 14ක්. මෙම ගැසට් නිවේදනයේ සෞඛ්‍ය දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ යටතට කාර්යයන් හා කර්තව්‍යන් 33ක් අයත් වන අතර ඊට අයත් දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 28ක් ඇතුළත් වනවා. මේ අතර 19.90 සුවසරිය පදනමද සෞඛ්‍ය දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ කාර්යභාරයන්ට අදාළව ඇතුළත් කර තිබෙනවා. තොරතුරු සංවේදන තාක්ෂණ අමාත්‍යංශයේ යටතට කාර්යයන් හා කර්තව්‍යන් 20ක් අන්තර්ගත වන අතර ඊට දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 16ක් අයත්. මේ අතර ජනාධිපතිවරයා යටතේ පැවති රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව තොරතුරු සංවේදන තාක්ෂණ අමාත්‍යංශ විෂය පතේට ඇතුළත් කර තිබෙනවා. උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදන අමාත්‍යංශයේ යටතට කාර්යයන් හා කර්තව්‍යන් 26ක් අන්තර්ගත වන අතර උසස් අධ්‍යාපනයට අදාළ දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 28ක් අයත් වනවා. මේ අතර මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශයේ යටතට අයත් කාර්යයන් හා කර්තව්‍යන් සංඛ්‍යාව 39ක්. වත්මන් රජය බලයට පත් කිරීමට කැප වූ පුද්ගලින්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම රජයේ වගකීමක් බව බස්නාහිර පළාතේ ප්‍රධාන සංගනායක පූජ්‍ය මුරුත්තෙටුවේ ආනන්ද හිමියන් පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. අද රට ගෙනියන්න බැරි තත්ත්වයකට ආර්ථිකය වැටිලායි තිබෙන්නේ. සියලුම ආධනිය මං හිතනවා සූරා කාලා අද ලිම්පතරක් බවට පත් වෙලා තිබෙන භාණ්ඩාගාරය. ආණ්ඩුව පත් කරගත්තා වගේම තමයි මේ ආණ්ඩුව තුළින් ජනතාවට කිසියම් කරදරකාරී තත්ත්වයක් උදා වුණොත් අපට සිද්ධ වෙනවා ඒ පැත්තත් බලන්න ජනතාව වෙනුවෙන්. ඒ නිසා අපි රටේ රාජ්‍ය නායක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට කියනවා ඔබට උපදෙස් දෙන
ඇතැම්ගේ ක්‍රියාදාමයන් අපට අනුමත කරන්න පුළුවන් කමක් නෑ. එනිසා හොඳ උපදේශක මණ්ඩලයක් පත් කරගෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බඩේට පත් කරන්නට අප කැපවෙච්ච මිනිස්සු අමතක කරන්න නැතුව ඒ මිනිසුන්ගේ සුභසිද්ධිය පිණිස යමක් කරන්න කියන එකත් අපි ඉල්ලීමක් කරනවා. මේ සංක්‍රාන්තික කාලයක් මේ සංක්‍රාන්තික කාල සීමාව තුළදී අපි දකිනවා මහා සංඝයා වහන්සේට ගරහපු හිර කරපු එවාගේම රණවිරුවන් නොතකා හැරපු අය දැන් බෞද්ධකම ගැන කතා කරනවා, බෞද්ධයන් වෙන්න දඟලන බව පේනවා. දැන් ඔය එක්කෙනෙක් දෙන්නෙක්ගේ නම් ඉදිරියට දාලා ඒගොල්ල අපි නෙවෙයි මෙන්න මේගොල්ල තමයි මේක කරේ කියලා පැත්තකට ගිහිල්ලා අර පරණ සෙල්ලමම තමයි මේ කරන්න යන්නේ. මනුෂ්‍ය ජීවිතයක් උදුරා ගැනීමට හෝ පාගා දැමීමට කිසිදු බලවේගයකට ඉඩ නොතැබිය යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කාදිනල් හිමිපාණන් මේ බව ප්‍රකාශ කළේ ඊයේ කොළඹ නෙළුම්පොකුණ රඟහලේ පැවති ශ්‍රී ලංකා යුද හමුදාව වාර්ෂිකව පවත්වන නත්තල් කැරොල් ගීත ප්‍රසංගයට එක් වෙමින්. නත්තල කියලා කියන්නේ දරුවන්ගේ මංගල්‍යය. මේ අවුරුද්දේ පාස්කු ඉරිදා අපේ මිනිසුන්ගේ ජීවිත සෑහෙන ප්‍රමාණයක් අපරාධේ නැති වී ගියා. ඒ නොමග ගිය පිරිසකගේ හිතුවක්කාර වැඩ කටයුත්තක් නිසා ලෝකයේ තුල සාමය ඇති කිරීමට, සාමය ආරක්ෂා කරන්නට, මනුෂ්‍ය ජීවිතය රැකගන්නට, මනුෂ්‍යයාගේ ගෞරවය උත්තරීතරත්වය ආරක්ෂා කරන්නට අපි බැඳිලා ඉන්නවා. මනුෂ්‍යයාගේ ආත්මාර්ථකාමීත්වයට ගොදුරු වෙච්ච කට්ටියක් අපේ මිනිස්යන්ගේ ජීවිත උදුරා ගත්තා. ඒ අතර වැඩිහිටියෝ පමණක් නෙමෙයි කුඩා දරුවන්ද බොහෝ ප්‍රමාණයක් ප්‍රහාරවලින් මිය ගියා. ජීවිතය උදුරා ගැනීමට, ජීවිතේ නැති කිරීමට, මනුෂ්‍ය වර්ගයා පාගා දමන්නට කිසිම බලවේගයකට අපි ඊට නොදී යුතුයි. ස්වභාවික මරණය ජීවිතය කෙලවර වන තුරු හැම මිනිසෙකුගේම ජීවිතය ආරක්ෂා කරන්නට අපි කැපවෙමු. මේ තමයි නත්තලේ පණිවිඩය. මම ඔබ සැමටම ඉතාමත්ම ආශිර්වාද ආත්මක, ඉතාමත්ම සතුටුදායක නත්තල් මංගල්‍යයක් නත්තලක් ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද කොළඹ නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් අද ඩාලිපාරේ පිහිටි පක්ෂ මූලස්ථානයට කැඳවා තිබුණා. එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරි මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධාන කටයුතු සිදු කළ යුතු ආකාරය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව අද දින මෙම රැස්වීමේදී සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලිකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් ප්‍රියදාස මහතා සඳහන් කළා. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද පෙරවරුවේ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳ පුදා ගත්තා. ප්‍රථමයෙන් මල්වතු මහාවිහාරයේ වෙත ගිය අමාත්‍යවරයා එහිදී මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉන්නතුරුව අස්කිරි මහාවිහාරයේ වෙත ගිය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අස්කිරි මහාවිහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරත්න මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉන්නතුරුව ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත ගිය අමාත්‍යවරයා දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දුන්නා. ස්විස් කාන්තාවගේ සිද්ධිය පිළිබඳ යම් කිසි කුමන්ත්‍රණයක් තියනද රජ අපහසුතාවයටපත් කරන්න වැරදි දෙයක් කියමින් රටක් ආන්දෝලනයට කලබලයට හා අපහසුතාවයට රජයක්පත් කිරීම සඳහා උත්සාහයක් තිබුණු බව තම පැහැදිලි වෙනවා. අලමලේ ප්‍රචාරකයේ උනේ ජනතාව පරාජයට පත් කර ගෙදර යවූ පිරිසයි. රජයේ අපහසුතාවයේ පත් කිරීමේ ක්‍රියාමාර්ගය සැබවින්ම එක්තරා විදියක යටි කුමන්ත්‍රණ ස්වභාවයක්
මෙයතර ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද් මහතාද අද ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ඉදිරි මැතිවරණයේ කිසිම ගැටලුවක් නැහැ. අපි පසුගිය ජනාධිපති මැතිවරණයේදී ලබාගත් ප්‍රතිඵලයටත් වඩා විශිෂ්ට ජයග්‍රහණයක් අපි ලබනවා. අපේ ඉලක්කය තමයි 3/2ක බලයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව මන්ත්‍රි ධූර සංඛ්‍යාව වැඩි කර ගැනීම. ලකුණ ගැටලුවක් කරගන්න දෙයක් නැහැ. අපි ජනාධිපතිවරණයට පෙරත් ওই පිළිබඳව විවිධ මත අදහස් ප්‍රකාශ වුණා. ඒ පිළිබඳව මැතිවරණයට පෙරාතුව යම් යම් එකඟතාවයන් නැති කරගෙන තිබුණා. ඒ අනුව පක්ෂ නායකින් විසින් ඒ තීන්දුව අවශ්‍ය වේලාවෙදි ගනීවි. පුද්ගලික දුර ගමන් බස් රථ සේවා රියදුරන් සහ කොන්දොස්තරවරුන් සඳහා අංග සම්පූර්ණ විවේකාගාරයක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පුද්ගලික බස් නැවතුම් පොලෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අර්ධ සුඛෝපභෝගී බස් රථ ගාස්තු වගේ එකහමාරක් අය කරා වුණත් ඒකේ නිසි පහසුකම් ලැබෙන්නේ නැති බව පැහැදිලිව පේන්න තියෙනවා. ඒ වගේම මේ බස් රථවල තත්ත්වය පිළිබඳව සාමාන්‍ය බස් රථවල වුණත් මගීන්ට ගමනය කරන්න තරම් පහසුකම් නැති තත්ත්වයක් පේන්න තිබෙනවා. ඒ පිළිබඳවත් විශේෂ අවධානය යොමු කරලා අපි කටයුතු කරනවා. ඉදිරියේදී අපේ ප්‍රධාන ඉලක්කය මගීන්ට හොඳ සේවාවක් ලබා දීම, මගී ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න අපි කටයුතු කරනවා. රියදුරු මහත්වරුන් සහ කොන්දොස්තර මහත්වරුන් ඒ ඇත් කරන වෘත්තිය පිළිබඳව අපේ අගය කිරීමක් තිබෙනවා. ඒ ඇයට දැන්ටමත් අපි අද තීන්දුව කරා ඉතාමත් ඉක්මනට අපි දුර ගමන් සේවාවලට විශේෂයෙන්ම එන අයට විවේක ගන්න අවශ්‍ය පහසුකම් සහිත කාමර ප්‍රමාණයක් ඇඳම් සහිතව වායු සමීකරණයක් සහිතව ඉදි කළා දෙන බලාපොරොත්තු වෙනවා. මොකද එතකොට රියදුරාගේ අතේ තමයි ජනතාව ඉන්නේ. ඔවුන්ට ඇවිල්ලා වෙලා වැඩි නම් ටිකක් නිදාගෙන ඉඳලා යන්න පුළුවන් වාතාවරණයක් අපි සකස් කරනවා. මේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග රටේ ජනතාව තුළ නව පිබිදීමක් ඇති වූ බව සියලු දෙනා පිළිගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා මහතා පවසනවා. වත්තල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතාද එක්ව සිටියා. අද රටේ ජනතාවගේ අලුත් පිබිදීම නව බලාපොරොත්තුවක් ගෝඨාභය රාජපක්ෂ මහතුමා ගැන ඇති වෙලා තියෙනවා. අපි ඒක බොරු කියන්නේ නැහැ, ඒක නෑ කියන්නේ නැහැ. මොකද රටේ පිපිදීමක් තියෙනවා. තේනවද? මේවට අපේ දුර්වලකම් වැරදි හේතු පාදක වුණා. කළ යුතු දේ නිසි වෙලාවට කරේ නැහැ. දැලිපිහියේ වැඩට වැය යෙදුවා. ඒක නිසා අපි හරි දේ හරි වෙලාවේදී හරි තැනදී හරි වෙලාවට අපි කරන්න ඕනේ. ඒවා වුණා මදි, කෙරුණා මදි. ඒ වරද වගකීම අපි බාර ගන්න ඕනේ. මුළු ලෝකෙම කැළඹිලා තියෙන්නේ මේ රජයේ වැළපිළිවෙල ගැන. මේ දවස්වල බඩු මිල වැඩි වෙලාද අඩු වෙලාද? හාල් මිල එහෙම මන් දන්නේ වැඩි වෙලා වැඩි වෙන්න බෑනේ. එහෙම නෙමෙයිනේ කිව්වේ, නිකන් දෙනවා කියලා කිව්ව නේද? හා රුපියල් දෙනවා කිය. ඉතින් මේවා මතක් කරලා දෙන්න ඕන. අපි ප්‍රාර්ථනා කරමු ඉදිරියවත් ඒ ජීවන වියදම අඩු කරන්න ඒවාගේ සහන ලබා දෙයි කියලා. එම පොතත් සමගින් සීත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.